අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිතේ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටි මුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන සමුළුව ලබන මැයිවලදී ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ළමුන් 200ට අඩු පාසල් විවෘත කිරීම ඔක්තෝබර් 15 වනදා නිරෝධහයන ඇඳිරි නීතිය ඉවත් කළත් සංචරණය සීමා කරන්න සංචරණ සීමා ලිහිල් කළත් අවදානමක් තියෙනවා විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි නිරෝධහයන ඇඳිරි නීතිය ඉවත් කළත් පළාත් අතර සංචරණයට තවදුරටත් සීමා තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට ඊයේත් දහසකට අඩු කොවිඩ් රෝගීන් වාර්තා වෙයි ඊයේ දිනට මරණ 61ක් කොවිඩ් සුව වී මාස 6කට පසුත් රෝග ලක්ෂණ ඔක්ස්ෆර්ඩ් සරස විපරීක්ෂණයක් පෙන්වා දෙයි චීනයේ කාමර 5000ක අතිසුවිශේෂ නිරෝධායන මධ්‍යස්ථානයක් මනුෂ CID-යට ප්‍රථමයෙන් දේශීය පුවත් නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළාත් පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බව රජයේ පවසනවා සීමා ලිහිල් කළත් අවධානම අඩුවීමක් නැති බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරන්නේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට තවත් ෆයිසර් එන්නත් තොගයක් අද දිවයිනට රැගෙන වෙත් තිබෙනවා දැන් කොවිඩ් සවිස්තර වාර්තාව පසුගිය අගෝස්තු මාස 20 වනදා දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනපු නිරෝධායන ඇඳිරි නීතිය හෙට අලුයම 4ට ඉවත් කිරීමට නියමිතයි. දෙස් ලබා දුන්නත් ඔක්තෝබර් 1 වෙනිදා උදෑසන 4ට මේ පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට අපි දැනට කුමන සීමාවන් යටතේද ප්‍රතිවෘත්ත කරන්න කියන එක පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ අවසන් තීරණයකට එන්න ලැබෙවි. කෙසේ වෙතත් අපි වැඩිය මහජන රැස්වීම උත්සව සඳහා තියෙන සීමාවන් තවත් ටික කාලයක් එසේම තබා ගන්න තමයි අපගේ අදහස. මේ පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් අපි නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර හෙට උදැසන නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ප්‍රවාහන කටයුතු සහ පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක වන්නේද යන සම්බන්ධයෙන් මාධ්‍යපේදීන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් විමසීමක් සිදු කළා. ප්‍රවාහන පිළිබඳව සින අධිකාරියන් වෙත අපි අවධානය යොමු කරලා තියෙනවා. මම හිතනවා අද දිනේ ඇතුළත හෝ එතුමන්ලා තමන්ගේ සැලසුම ඉදිරිපත් කරાવી කියලා. මොකද ඒක හරහා තමයි අපිට තීරණය කරන්න පුළුවන් වෙන්නේ ඉදිරියේදී රට විවෘත කළොත් කොයි ආකාරයෙන්ද මේ ප්‍රවාහන කටයුතු සිදුවේ යුත්තේ කියලා. ඒ මත තමයි සියල්ල රඳා පවතින්නේ. අවදානම අපි හැම වෙලේම අපි අරගෙන තමයි කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. තවදුරටත් පළාත් අතර සංචරණ සීමා දැමිය යුතුද? දුර ප්‍රදේශවලට බහුල වශයෙන් ජනතාව සංචරණය වීම මේ රෝගය පැතිරීමට හේතුවක්. රෝගීන් බහුල ප්‍රදේශයක සිට අපි රෝගීන් අඩු ප්‍රදේශයකට වැඩි පිරිසක් ගමන් කළොත් ඒ අය අතරින් එක්කෙනෙක් හෝ මේ රෝගය රැගෙන ඒ අඩු ප්‍රදේශවලට ගෙනියන්න පුළුවන්. ඒ වගේම තමයි රෝගීන් අඩු ප්‍රදේශවල මිනිස්සු වැඩි ප්‍රදේශවලට සංචරණය කරන නොවනම් විශාල සංඛ්‍යාවලින් ඒගොල්ලෝ ආපහු තමන්ගේ ප්‍රදේශවලට යනකොට එක්කෙනෙක් හරි මේ රෝගය ගෙනියන්න ඉඩ තියෙනවා. ඉතින් මේක අවම කිරීම සඳහා අපිට කළ හැකි දේ තමා පළාත් අතර කියන වචනේ කෙසේ වෙතත් දුරබැහැර සංචරණය අවම කිරීම. ඒ කියන්නේ විශේෂ හේතුවක් නොමැතිව තමන් ඉන්න ප්‍රදේශයෙන් බැහැරව යන්න එපා. තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද උදැසන දිවයිනට රැගෙන පිට තිබෙනවා. එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක තොගයක් මෙලෙස කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන පිට තිබුණා. මෙම එන්නත් තොගය ගුවන්තොටුපළේ ගුවන් භාණ්ඩ අංශයේ ශීතකරණ තුල තැන්පත් කිරීමට කටයුතු කළ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. ඊයේ දහසකට අඩු කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වී තිබුණා. ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 941 දෙනෙකු හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යායක කේ ප්‍රකාශ කළේ. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 516465ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ඉන්පුත් කලින් 456857 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිනි වීම හේතුවෙන් තවදුරටත් රෝහල්ගතව පුත් කලින් 46761 දෙනෙකු ප්‍රතිකාර ලබනවා.
ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 61ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,847ක් දක්වා ඉහළ ගියා. ඊ වර්තා කළ කොවිඩ් මරණ 61 අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 47 දිනකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. චීනයේ විදේශිකයන් සඳහා කාමර 5000කින් යුත් අතිනවීන පහසුකම් වලින් සමන්විත නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදිකර තිබෙනවා. ඇමරිකාව චීන කොවිඩ් එන්නතක් වන සිනවැක් ලබා ගැනීම සඳහා ගිවිසුම්ගත වූ බව මාධ්‍ය වාර්තා කරනවා. කොවිඩ් රෝගයේ වැළඳී සුවය ලබා මාස 6ක් යනතෙක් සමහර පුද්ගලයන් තුළ රෝග ලක්ෂණ පවතින බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණකින් සනාථ වී තිබෙනවා. දැන් කොවිඩ් ලෝක තත්ත්වය. චීනය විදේශිකයන් සඳහා කාමර 5000ක නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදිකර තිබෙනවා. ලෝකයේ මෙවන් සුපිරි නිරෝධායන මධ්‍යස්ථානයක් ආරම්භ කරන ප්‍රථම රට චීනයයි. තම රට කොවිඩ් ශූන්‍ය ප්‍රතිපත්තියක් මත පවත්වාගෙන යාම මෙහි අරමුණ බව බීජිං නිලධාරීන් පවසනවා. ගුවන්තොටුපළින් පැමිණෙන සංචාරකයන් කෙලින්ම මෙම නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යාමට සැලසුම් කර තිබෙනවා. කාමර 5000කින් යුත් නිරෝධායන මධ්‍යස්ථානය ඉදිකිරීමට ගත වී ඇත්තේ මාස 3කට වඩා අඩු කාලයක්. පාපන්දු ක්‍රීඩා 46ක් තරම් මේ මධ්‍යස්ථානය විශාල බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ. සෑම සංචාරකයෙකුම සති දෙකක් මේ කාමරය තුළ රැඳී සිටිය යුතු වෙනවා. සෑම කාමරයක්ම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ඇති අතර කෘතිම බුද්ධිය යොදාගෙන උෂ්ණත්වයද මනින බවයි බීජිං බලධාරීන් පවසන්නේ. ආහාර ලබාදීම සඳහා රොබෝ යන්ත්‍ර යොදා ගැනීමද මෙහි විශේෂත්වයක්. ඇමරිකාවේ චීන කොවිඩ් එන්නතක් වන සිනොවැක් ලබා ගැනීම සඳහා ගිවිසුම් ගත වී තිබෙනවා. එනත් මාත්‍රා මිලියන 8.5ක් මේ වසර තුළ ලබා ගැනීමට නියමිත අතර ලබන වසර සඳහා එනත් මාත්‍රා 86කට ගිවිසුම් අත්සන් කර තිබෙනවා. කොක්ස් පහසුකම යටතේ ලෝකයේ පුරා බෙදා දීමට මේ එනත් තුළින් වැඩි ප්‍රමාණයක් භාවිතා කරන බවයි ඇමරිකානු බලධාරීන් පවසන්නේ. කොවිඩ් රෝගය වැළඳී සුව වූ පසු මාස 6ක් යනතුරු සමහර පුද්ගලයන් තුළ රෝග ලක්ෂණ පවතින බව නවතම පරීක්ෂණයකින් සනාථ වී තිබෙනවා. මේ පරීක්ෂණය සිදු කර ඇත්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ජෛව විද්‍යා පරීක්ෂණ මධ්‍යස්ථානයයි. මේ සඳහා කොවිඩ් වැළඳුණු රෝගීන් 270,000ක් යොදාගත් බව පරීක්ෂකයන් පවසනවා. මෙහිදී සෑම 3 දෙනෙකුගෙන්ම 1 අයෙකු මාස 6ක් යනතෙක් රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි සනාථ වී ඇත්තේ. හුස්ම ගැනීමේ අපහසුව, උදර වේදනාව, චුනය, තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ මේ අතර ප්‍රධානයි. රෝග ලක්ෂණ වැඩිපුරම පෙන්නුම් කරනුයේ කාන්තාවන් බවද පරීක්ෂණයෙන් සනාථ වී තිබෙනවා. කොවිඩ් රෝග ලක්ෂණ කොපමණ කලක් පවතීද, කෙතරම් උග්‍රද සහ එසේ වීමට හේතුව තව දුරටත් අධ්‍යයනය කරන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල පරීක්ෂකයන් මාධ්‍යයට පවසා තිබෙනවා. ලොස් ඇන්ජලිස් නුවර සියලුම වෙළඳ ව්‍යාපාර සහ රාජ්‍ය ස්ථානවලට එන්නත් ගත්තේ නැති අයට ඇතුළු වීම තහනම් කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඇමරිකාවේ දෙවන විශාලතම නගරය ලොස් ඇන්ජලිස් නුවරයි. ඒ අනුව ආපන ශාලා, බාර් සහ සාප්පු සංකීර්ණ පමණක් නොව ව්‍යායාම මධ්‍යස්ථානවලටද ඇතුළු වීම තහනම් වෙනවා. නව එන්නත් නීති පිළිබඳ බොහෝ පිරිස් සිය විරෝධය පළ කර තිබෙනවා. ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ එන්නත් නීති ව්‍යවස්ථා විරෝධී ඒකාධිපති තීන්දුව බවයි සමහර ඇමරිකානුවන් පවසන්නේ. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත භාවිතා කිරීම අතහැර දැමීමට ඉන්දියාවේ ප්‍රධාන පෙළේ රෝහල් 3ක් තීරණය කර තිබෙනවා. ඊට හේතුව ලෙස රෝහල් බලධාරීන් පවසා ඇත්තේ ස්පුට්නික් එන්නත අධික ශීතකරණ උෂ්ණත්වයක පවත්වාගෙන යාමට ඇති අපහසුයි. මේ අනුව මාත්‍රා විශාල සංඛ්‍යාවක ගිවිසුම අවලංගු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. බැංගලෝරයේ පාසලක සිසුන් 62කට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ලබන මස 20 වනදා දක්වා පාසල් වසා දැමීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ. රෝග ලක්ෂණ සහිත සිසුන් රෝහල් කර ඇති බවද මාධ්‍ය වාර්තා කරනවා. ලබන මස 4 වනදා සිට දින 5ක් පාර්ලිමේන්තුව එක දිගට රැස්වීමට පක්ෂනායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා. ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස් වුණා. එහිදී එළඹෙන ඔක්තෝබර් මස 4 වැනිදා සිට 8 වැනිදා දක්වා සතියේ දින 5ම පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබෙනවා. ලබන සතියේ දවස් 5ම පාර්ලිමේන්තුව රැස් වෙන්න තීරණය කරා. ඒ වගේම අපි කෙරවල පිටිය ඉදිරි බලාගාරයේ යුගදනවි වරාගාරය විකිණීම සම්බන්ධව සාකච්ඡා කරන්න
කටයුතු කරනවා න්‍යායපත්‍රය අනුව විපක්ෂයේ කල්තැබීමේ යෝජනා ඉදිරිපත් කරනවා ජනතා විමුක්ති පෙරමුණ අපිට දවස් දෙකක් දීලා තියෙනවා ඉතුරු ටික ආණ්ඩුවේ කටයුතු කරනවා අපි ඉල්ලුවා ගොවි පෝර ප්‍රශ්නේ සම්බන්ධව ජිරසායන සම්බන්ධව දවසක් දෙන්න කියලා ලබන සතියේ ඊළඟ පාර්ලිමේන්තු වාරයේදී ඒක ලබා දෙන්න කටයුතු කරනවා මහල් සම්බන්ධයෙන් ගැසට් එකක් ඉවත් කළා කියලා ඒ සම්බන්ධව පාර්ලිමේන්තුව අපි කතා කරනවා ආණ්ඩුව කරන වැරදි පෙන්වලා දෙන්න එක තමයි විපක්ෂයේ කාර්යභාරය වෙන්නේ විපක්ෂයේ කාර්යභාරය ආණ්ඩුවට කඩේ යන එක නෙවෙයිනේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝෂ නානායක්කාර මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරිය දත්ත මකාදැවීම සම්බන්ධ පරීක්ෂණයකට අදාළ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයට අදාළව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝෂ නානායක්කාර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. ඒ මහතා සමග සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම් බණ්ඩාර, කබීර් හෂීම්, හර්ෂද සිල්වා, මුජිබර් රහුමාන්, එස්.එම්. මරික්කාර යන මන්ත්‍රීවරුන්ද පැමිණ සිටියා. අදාළ ප්‍රකාශය ලබා දීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝෂ නානායක්කාර මහතා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මේ ඉස්සර නම් මෙතනට ආවේ හොරකම් කරාම වංචා කරාම මෙතනට ආවේ. දැන් ඇත්ත එලි කරාම මාධ්‍යවේදීන්ට ඇත්ත එලි කරන මන්ත්‍රීවරුන්ට මෙතනට ගෙන්නලා තමයි අහන්නේ. ඒක තමයි අද මෙතන රාජකාරිය වෙලා තියෙන්නේ. ඇමතිත් කියනවා ඇමති කියන දේ අහන්නෙත් නැහැ කියලා. අපි දන්නේ කාට උමනා විදියටද මේවා ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපිට හිතෙනවා මේවා නිකන් සමහර වෙලාවට එක එක ව්‍යාපාරිකයන්ගේ එක එක අයගේ අවශ්‍යතාවලටද මේ තම තමන්ගේ හොරකම් එලි වෙනවට මේ ප්‍රශ්න කරන්න ගෙන්නනවද කියලා. එන්.එම්.ආර්.කේ දත්තමකල කියලා දැන් කෙනෙක් අත්තරංගුවට තරන් තිනවා. එන්.එම්.ආර්.කේ දත්ත මැකීම පිළිබඳ හෙලිදරව් කරපු අපිට තමයි CID එකට කැඳවන්නේ. මේ රට වෙනුවෙන් ඕන උත්තරයක් දෙන්න අපි සූදානම්. පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝෂ නානායක්කාර මහතා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා සහ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් පළ කළා. අද CID එකට ගෙන්නන්නේ රටේ හොරකම් එලි කරන කට්ටිය. අද විපක්ෂයේ මර්ධනය කරන්න සතියෙන් සතිය විපක්ෂයේ මන්ත්‍රීවරු CID එකට ගෙන්නනවා. අපේ කාලේ හොරු ටික ගෙනාවේ CID එකට. මේ ආණ්ඩුව ආපු කරේ හොරු ටික නිදහස් කරා. බොහොම පැහැදිලිනේ. නීතිපති දෙපාර්තමේන්තුවේ ඒ නිලධාරිතුමන්ල මොකද්ද කියන්නේ? ඖෂධ මාෆියාවත් එක්ක බද්ධ වෙලා සිදුවුණු කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් හැටියට. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහෙම කියනවා නම් වෙන මොන කතාවක්ද? අභාපත්තුමා කියනවා දත්තවලට කිසිම හානියක් සිදු වෙලා නැහැ කියලා. නමුත් දැන් කර්ණයාතුන් අමාත්‍යවරයා කියලා යන්නේ කිසි දත්ත ප්‍රමාණයක් නැහැ කියලා කියනවා. දැන් මේ පරස්පර අදහස් තියෙනවා. මේ ප්‍රශ්නේ පිළිබඳව ජනතාවට තිබෙන අවබෝධය විකෘති කරලා ප්‍රශ්නය වෙනත් අතකට හැරවීමේ මේ මහා ජාවාරමකුත් ක්‍රියාත්මක වෙනවා. මේ රටේ දත්ත පද්ධතියේ බරපතල අඩුපාඩුවක් සිදු වුණා. ඒක ජාතික ආරක්ෂාවට හානියක්. ජාතික ආරක්ෂාව සුරකණය කියපු ආණ්ඩුව අද ජාතික ආරක්ෂාව තමන්ගේ ක්‍රියාවලියෙන්ම අනතුරටපත් කරනවා. මේ ක්‍රියාදාමයේ පිළිබඳ විනිවිද භාවෙන් යුත් පරීක්ෂණ පවත්වලා සත්‍ය හෙළිදරව් වන ආකාරයට මේ අධිකරණ මේ ක්‍රියාදාමයේ මෙහෙවයි කියන එක ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඖෂධ මාෆියාවේ ඕනෑපාකම් වලට මේ දේ සිදුුණයි කියන කාරණාව රජයේ උසස්ම නීති නිලධාරීන් කියනවා. එතුමන්ලා එහෙම කියනකොට අපිට හිතා ගන්න පුළුවන් මොනවද වෙලා තියෙන්නේ කියලා. අද වෙන විට කෝවිඩ් මගඩි කියන එක බොහොම ලොකුට ක්‍රියාත්මක වෙනවා. එක පැත්තකින් ඖෂධ මගඩිය, තවත් පැත්තකින් එන්නත් මගඩිය, තවත් පැත්තකින් දත්ත මගඩිය. අද රටේ මේ කෝවිඩ් අලලා ජාවාරම්කාරී ක්‍රියාවන් ගණනාවක් සිද්ධ වෙනවා. ඒ ජාවාරම් නැති කිරීමේ පැත්තේ තමයි අපි හිටගන්නේ. අපි කිසිම දවසක ඒ ජාවාරම්කාරී මහමුලත් එක්ක එකට හිටගන්නට සූදානම් නැහැ. මාධ්‍ය ආයතන කිහිපයක කර්තෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම පිළිබඳ පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා. එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාධ්‍යවේදීන් කැඳවීම සම්බන්ධයෙන් සිදු වූ අපහසුතාවය පිළිබඳව පොලිස්පතිවරයා සිය කනගාටුවද පළ කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට කළ දැනුම් දීමක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් පොලිස් මූලස්ථානය පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය දිනක එම දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා විවිධ මාධ්‍ය ආයතන කිහිපයක කර්තෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට දන්වා ඇති බවයි. කෙසේ වෙතත් අදාළ විමර්ශන සඳහා යම් මාධ්‍යයක සහාය ඉල්ලා සිටි අවස්ථාවලදී එම මාධ්‍ය
ආයතන විසින් සහය ලබා දෙන බැවින් පුවත්පත් කර්තෘවරුන් එම දෙපාර්තමේන්තුව වෙත කැඳවීම සාමාන්‍යයෙන් සිදු නොකරන බවත් එම නිවේදනයේ දැක්වෙනවා. වාර්තා වී ඇති එම සිදුවීමේදී අපහසුතාවයට පත් වූ පුවත්පත් කර්තෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් වෙත කනගාටුව පළ කරන පොලිස් මූලස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෘත්තීය භාවයට කැළලක් වන අන්දමින් වගකීම් විරහිතව නොසලකිලිමත් ලෙස කටයුතු කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් සඳහන් කරනවා. මාධ්‍යවේදීන් ඇතුළුව මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ශ්‍රී ලංකා පොලිසිය සෑම විටම ගරු කරන බව එම නිවේදනයෙන් පොලිස් මූලස්ථානය පෙන්වා දී තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව ලබන මැයි මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ සිදු කෙරුණා. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේදී ආසියානු සංවර්ධන බැංකුවේ 55 වාර්ෂික සමුළුව ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ මැයි මාස 2 සිට 5 දක්වා එම සමුළුව පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේදී ඊයේ සිදු කෙරුණා. ආසියානු සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන් අත්සන් කරනු ලැබුවේ එහි දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් කෙන්ච් යොකෝහමා මහතා විසින්. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඊට අත්සන් තබනු ලැබුවේ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිකල මහතායි. මෙවර සමුළුවේ තේමාව වී ඇත්තේ පශ්චාත් COVID-19 ලෝකයේ සඳහා දේශගුණික විපර්යාසයන්ට අනුගත හරිත ආර්ථිකයක් ස්ථානගත කිරීම යන්නයි. සමුළුව සඳහා සමාජික රටවල්වල නියෝජිතයින් 5000කට ආසන්න පිරිසක් එක්වීමටද නියමිතව තිබෙනවා. මෙම අවස්ථාවට එක්වීමෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවක් පවත්වන කලාපයේ දෙවන රට ශ්‍රී ලංකාව බවයි. එන්නත් කරණයට මූලිකත්වය ලබා දෙමින් COVID-19 වසංගතය සාර්ථකව මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකාව සමත් වෙමින් සිටින බවද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. පශ්චාත් COVID-19 සමය ජය ගැනීමට මෙම සමුළුව සුවිශේෂී අවස්ථාවක් වනු ඇති බවයි බැසිල් රාජපක්ෂ මහතා එම අවස්ථාවේදී පැවසුවේ. වසංගතයත් සමග බලපෑමට ලක්ව ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍ර යථාතත්වයට පත්කර ගැනීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය උපරිමයෙන් අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළා. එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුව සමග ශ්‍රී ලංකාව විශ්වාසනීයව සහ විනිවිදභාවයෙන් යුක්තව ඉදිරියේදී කටයුතු කරන බවද මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. පිලිපීනයේ මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථානයේ සිට අන්තර්ජාලය ඔස්සේ එම අවස්ථාවට එක්වෙමින් එහි මහලේකම් මුහම්මඩ් ඉෂාන් ඛාන් මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වන බවයි. කොවිඩ් මර්ධනය අතින් ශ්‍රී ලංකාව ප්‍රශස්ත මට්ටමකට පැමිණ ඇති බවද ඔහු ප්‍රකාශ කළා. එසේම ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව පැවැත්වීමට ඉතා ආරක්ෂිත රට ශ්‍රී ලංකාව බවද මහලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. දකුණු පළාතේ ළමුන් 200ට අඩු පාසල් ලබන ඔක්තෝබර් මාස 15 සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ගුරු වෘත්තිකයන් පවසන්නේ තමන්ගේ වැටුප් ගැටලුව විසඳන තුරු පාසල් නොයන බවයි. ගුරුවරුන් අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වී අදට දින 81ක්. ගුරු විදුහල්පති වැටුප් ගැටලුව මූලික කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තිය සංගම් දරුවන්ට ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත් වුණා. ඒ අනුව ළමුන්ට ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමවේදයෙන් ගුරුවරුන් ඉවත්වී අදට දින 81ක් සපිරෙනවා. එවන් පසුබිමක් තුළ රජය විසින් වසංගතය හේතුවෙන් වසා දෙමෝ පාසල් යළි ආරම්භ කිරීමේ ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදී ළමුන් 200ට අඩු පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. ඒ අනුව එළඹෙන 15 සිට දකුණු පළාතේ ළමුන් 200ට අඩු පාසල් විවෘත කිරීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් 6 සිට පාසල් පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි. මේ අතර ඊයේ දින ගුරු වෘත්තිකින් කිහිප දෙනෙකු රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හමු වී සිය වැටුප් ගැටලුව පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ගුරු වෘත්තිකයින් ආණ්ඩුවට අවධාරණය කර අපි ලෑස්ති මේ රටේ හැම පිරිසක් එක්කම ගුරුවරුන්ගේ අගය දන්න පාසල් අධ්‍යාපනයේ අගය දන්න මේ රටේ පාසල් දරුවන්ට ගුණාත්මක ගුරුවරේ පාසල තුල සිටිය යුතුයි කියලා විශ්වාස කරන හැම පුරවැසියෙක් සමගම මේ ප්‍රශ්නේ සාකච්ඡා කරමින් ඉදිරියට ගෙනියන්න අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. තවදුරටත් කල් මරමින් කල් බලමින් මේ ප්‍රශ්නේ නොවිසඳා ඉදිරියට ගෙනියනවා නම් අපි ලෑස්ති
පුළුල් පෙරමුණක් ලෙස මේ හැම පිරිසක් එක්කම මේ අභියෝගයට මුණ දීලා මේ අරගලයේ ජයග්‍රහණය කරන්න මොකද මේ අරගලයේ කියලා කියන්නේ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටු ප්‍රශ්නයක් විතරක් නෙමෙයි මේ රටේ දරුවන්ගේ අනාගත අධ්‍යාපන අයිතිය පිළිබඳ ප්‍රශ්නේ. අපිට මේන්න දෙන දේ තමයි අධ්‍යාපන අමාත්‍යාංශයට අධ්‍යාපන බලධාරීන්ට ආණ්ඩුවට මේ ගැටලුව විසඳන්න උවමනාවක් නැහැ. ඔවුන් කරමින් ඉන්නේ මොකක්ද? අපිට ඉරිව දෙමව්පියෝ උසිගන්වන එක විවිධාකාරයෙන් අපිට පරිභව කරන එක තමයි කරන්නේ. ප්‍රශ්නේ විසඳුමක් ලබා දීලා නැහැ. අද දිනාසුවක් වෙලා තවමත් විසඳුමක් දෙන්න ආණ්ඩුව අපෝසත් වෙලා ඉන්නවා නම් අපි ලෑස්ති වෙලා ඉස්සරහට යන්න. අපි දන්න පාසල් පටන් ගන්න නියමිතයි. පැහැදිලිවම අපි අධ්‍යාපන ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන්න සූදානම්. කිසිදු ගැටලුවක් නැහැ. ගැන දෙගිඩියාවක් නැහැ. ගුරුවරු විදුහල්පතිවරු තමයි ළමයින්ට උගන්වන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඊට පෙර මේ ප්‍රශ්නේ විසඳ ගැනීම. ගුරු වැටුප් ගැටලුව පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මතයද ප්‍රකාශ කළා. රජයේ පිළිබඳ ඉක්මනින් සාකච්ඡා කරලා මේ සඳහා විසඳුමක් ලබා දිය යුතුයි. ඒත් එක්කම මේ ජාතික වැටුප් ප්‍රතිපත්ති උල්ලංඝනය නොවන ආකාරයේ යම්කිසි විසඳුමක් ලබා දිය යුතුයි. නැත්නම් මේ ඉදිරියේදී අනිතෘතිය ක්‍රියාමාර්ග දහමයකට යොමු වීමේ අවධානමක් තියෙන ආකාරය අපි ඔවුන්ට පෙන්වා දුන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි හිතන්නේ ගුරුවරුන්ගේ ඉල්ලීම සාධාරණයි. ලබා දෙන ක්‍රමවේදය ඉතාමත් නිවැරදි විය යුතුයි. ඔවුන්ගේ ඉල්ලීම් සඳහා අවශ්‍ය හුම්කන් දීම එහිදී ලබා දෙන විසඳුම තුළින් තියෙන ප්‍රතිපත්තියක් උල්ලංඝනය නොවි ඒ ප්‍රතිපත්තියත් ආරක්ෂා කරමින් ඔවුන් සඳහායට විසඳුමක් ලබා දිය යුතුයි කියන කාරණය තමයි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විදිහට අපි දකින්නේ. ඔවුන් සඳහා සාධාරණ පඩියක් ලැබිය යුතුයි කියන කාරණය ඕනෑම කෙනෙක් පිළිගන්න කාරණා. දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රමුකැල්ල මහතා පවසන්නේ. දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රම්බුකැල්ල මහතා ප්‍රකාශ කර සිටියා. ඒ දුම්කොළ හා මදිසාර පිළිබඳ ජාතික අධිකාරිය සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී මෙම සාකච්ඡාව සඳහා දුම්කොළ හා මදිසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ඇතුළු එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් එක්ව සිටියා. නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් දුම්වැටි භාවිතයද අවම කිරීමට හැකිවනු ඇති අතර මෙම බදු ප්‍රතිපත්තියට අදාළ කෙටුම්පත මේ වන විට සකස් කර ඇතැයි දුම්කොළ හා මදිසාර පිළිබඳ ජාතික අධිකාරිය සභාපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. ලොව අනෙකුත් රටවල් වල ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තීන් පිළිබඳවද අධ්‍යයනය කරමින් නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර 2006 අංක 27 දරන දුම්කොළ හා මදිසාර පිළිබඳ ජාතික අධිකාරී පනත වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. ඒ අනුව දුම්වැටි සිල්ලරට අලවිය, පොදු ස්ථානවල දුම් පානය ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් අදාළ පනත සංශෝධනය ඔස්සේ දැඩි නීති රීති ගෙනීමට අපේක්ෂිතයි. මේ අතර දුම්වැටි හා මද්‍යසාර පිළිබඳ සිදු කළ මහජන මත විමසීමේ සමීක්ෂණ වාර්තාව එම අධිකාරිය මගින් අමාත්‍ය කෙහෙළිය රමුකැල්ල මහතාට බාර දීමද මෙහිදී සිදු වුණා. මේ අතර දුම්වැටි ඇසුරුම තුළ යොදා ඇති රූපමය අවවාද යාවත්කාලීන කිරීම කෙරෙහිද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. දුම්වැටි හා මද්‍යසාර භාවිතය අවම කිරීම සඳහා වන පුළුල් ප්‍රචාරණයක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා අදාළ වැඩපිළිවෙල සකස් කරන ලෙසත් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රම්බුකැල්ල මහතා මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. සවිස්තරාත්මක තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ පස්සරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.